මේ පුංචි ලංකාව ගැන ජාත්‍යන්තරයේ අවධානය දිනාගත් ජාත්‍යන්තරයේ කතා කළ අවස්ථා දෙකක් අපි දන්නවා. එකක් තමයි ක්‍රිකට්. ඒ නිසා බොහෝ දෙනා ශ්‍රී ලංකා කියපු ගමන් අහන්නේ මේ ක්‍රිකට් ගැන තමයි. 1996 ලෝක කුසලාන තරගාවලිය පුරාම සනත් කළු සුසංයෝගය පිටිය පුරාම 6-4 සම්දර්ශනයකින් ඔවුන්ට අනන්‍ය රටාවකින් පිටිය වර්ණවත් කරලා ලෝක කුසලානේ කියන හීනේ රටට සැබෑවක් කළා. ඉතින් කණ්ඩායම් හැගීමෙන් නව උද්‍යෝගයකින් ක්‍රීඩා කරපු එදා අපේ සිංහපෙටව් හැමෝගෙම කැපවීම මත පළමු වතාවට ලෝකේ ලංකාව ගැන එදා කතා කරනවා. මීලඟට ලංකාවේ ගෞරවය ලෝකයේ වෙත අරන් යන්නේ පුංචි කෙල්ලෙක් තමයි. ඒ වෙන කවුරුත් නෙවෙයි. අද ලෝකයක්ම කතා කරන ලෝකයක්ම වසඟ කළ අපේ යොහානිද සිල්වා. ඉතින් මේ පුංචි රටේ පුංචි මැණික ඔබේ හිතෙත් අද වෙදි ලොකු චරිතයක් වෙලා ඉවරයි. මෙන්න මේ හේතුව හින්දා ඔයා වෙනුවෙන් ඇයගේ ජීවිත කතාවේ විශේෂිත තැන් කීපයක් විශ්වනවා තැන අපිත් අද අරන් එනවා. ඇතම් කෙනෙක් දන්න තව කෙනෙක් නොදන්න යොහානිගේ ජීවිත කතාව හා සම්බන්ධ මේ සුවිශේෂ වීඩියෝවේ අවසන් තප්පරය තෙක්ම ඔයත් අපිත් එක්ක රැඳිලා ඉන්න. යාළුවනේ ලෝකේ ජනප්‍රිය වුණු ඕනෑම චරිතයකට පිටපතක් සහ තිර රචනයක් තියෙනවා. ඉතින් යොහානි කියන චරිතය පිටපත් කරන්නේ දිනිතිද සිල්වා මහත්මිය විසින් තමයි. දිනිතිද සිල්වාට යොහානිව හම්බ වෙන්නේ 1993 ජූලි 30 වෙනිදා කොළඹදී. පළමු පුළුදුල් දරුවා විදිහට රුදුරු ත්‍රස්තවාදයේ රටම ගිලගත් අවස්ථාවක දිනිතිද සිල්වා තම ස්වාමියා යුද පෙරමුණේ සිටියේදී මේ විදිහට යොහානිව 1993 ජූලි 30 වෙනි දින මේ ලෝකයට ජනිත කරනවා. යුද පෙරමුණකට නායකත්වයක් ලබා දෙන නිලධාරියෙකුට හරි යුද පෙරමුණක ක්‍රියාකාරී සෙබලෙකුට හරි පෞද්ගලික ජීවිතයකට නිවාඩුවක් නම් හම්බ වෙන්නේ බොහොම සීමිතව බව කවුරුනත් දන්න දෙයක්. ඉතින් යොහානිගේ මවට ඒ කියන්නේ දිනිතිද සිල්වා මහත්මියටත් යොහානිව ඇතිදඩි කරන්න වෙන්නේ රණවිරු බිරිඳකට පොදුවන සිද්ධාන්තයක් සහිතව වීම විශේෂිත දෙයක්. තේරෙන භාෂාවෙන් කීවොත් බොහෝ තැන්වලදී ඇයට ස්වාමියා රහිතව ජීවිතේ ඉදිරි කටයුතු ඉදිරියට ගෙන යන්න සිදුවෙනවා. 57 වන සේනාංකයට එදා නායකත්වය දුන්න විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මහතාගේ සවියෙන් හා දිනිතිද සිල්වා මහත්මියගේ දිරියෙන් යොහානි සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබන්නේ කොළඹ විශාඛා විද්‍යාලයේදී තමයි. අපි කලිනුත් කතා කළා ඕනෑම ප්‍රසිද්ධ චරිතයක් එතනට ගේන්නේ දක්ෂ පිටපත් රචකයෙක් කියලා. යොහානිටත් සංගීතයේ මුල්ම අඩිතාලම හම්බ වෙන්නේ තම මවගෙන්. මේ අනුව යොහානි පියානෝ වාදනය තම මවගෙන් ඉගෙන ගන්නවා. යාළුවනේ යොහානි කියන්නේ සංගීතයේ විතරක් විෂයක් කරගත්ත කෙනෙක් නෙවෙයි. ඇය සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළ හදාරන්න එංගලන්තයට යනවා. එංගලන්තයේ හච්චෙන්ඩ් හයි ස්කූල් නැත්නම් හච්චෙන්ඩ් උසස් අධ්‍යාපන ආයතනයෙන් උසස් පෙළ හදාරනවා. ඊට පස්සේ නැවත ලංකාවට පැමිණෙන යොහානි දිලෝකාද සිල්වා ෆීල්ඩ් ඔෆ් ලොජිස්ටික් යටතේ තමාගේ උපාධිය කොතලාවල ආරක්ෂක විද්‍යාලයෙන් සම්පූර්ණ කරනවා. ඇගේ පළමු උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව පශ්චාත් උපාධිය ලබා ගන්න 2021 වර්ෂයේ සෙන්ට්‍රල් ක්වීන්ස්ලන්ඩ් යුනිවර්සිටි කියන ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ වෙනවා. ද්විතීක තෘතීක අධ්‍යාපනය අවසන් වීමෙන් අනතුරුව ලංකාවට එන යොහානි තම හැරවුම් ලක්ෂ්‍ය විදිහට තෝරගන්නේ තමන් පොතපතින් ලබාගත් දැනුම නම් නෙමෙයි. කුඩා අවදියේ සිට හිප්-හොප් සංගීතයට ආදරය කළ යොහානි විවාහ වෙන්නේ රැප් සංගීතයත් එක්ක වීම මෙතෙන්දි විශේෂයි. ඊට පස්සේ මේ යොහානි සහ රැප් යුග දිවිය සාර්ථක වෙන්නේ සමාජ මාධ්‍ය භූමිකාව තුළයි. 2016 පටන්ගත්තු යොහානිගේ සමාජ මාධ්‍ය නාලිකාව වගේම හාහපුරා කියලා ගොඩවුණු රෙඩ්බුල් පළමු ප්‍රසංගයේ සිට මේ දක්වාම ඇගේ සංගීත ජීවිතය පියවරෙන් පියවර සාර්ථක වෙනවා. අපිට යොහානිව හුඟක් ලං වෙන්නේ බාතිය සන්තුස් ඉදිරිපත් කරපු ඩ්‍රයිව් ඉන් කොන්සර්ට් එකේ සිරි සංගබොදි ගීතයත් එක්ක. හැබැයි යොහානි වඩාත් කරලියට එන්නේ මැණිකේ මගේ හිතේ ගීතයත් එක්ක. ලෝකෙම කතා කළ මේ පුංචි කෙල්ල එක තැනක කියන දෙයක් තියෙනවා. මගේ පියා හමුදා නිලධාරියෙක්. ඒත් පියාගේ තනතුර ඉදිරියට දාන්න මම කැමති නෑ. මගේ පියා ගැන ප්‍රසිද්ධියේ මම සඳහන් කරන්නේ මේ මෑතකදී විතරයි. එතකම් මම පියාගේ තනතුර ඔස්සේ ආවේ නෑ. නමුත් අදිෂ්ඨානයේ නරමුණ කරා කියන අපේ වීරෝදාර රණවිරු පාටය මගේ හිතේ පුංචි කාලිදන් තිබ්බා. ඒ ඔස්සේ අද මම මේ ඉන්න තැනට ආවා. ඉතින් යාළුවනේ යොහානි කියන්නේ බහු විෂයන් වගේම විවිධ දක්ෂතාවලටත් කැමති කෙනෙක්. පීනීම, හෝස් රයිඩින් නැත්නම් අශ්වයින් පැදීම වගේම කඳු නගින්නත් දක්ෂ කැමැත්තක් දක්වන කෙනෙක්. ඒ වගේම රංගනයටත් ගායනය වගේම හැකියාවක් ඇති කෙනෙක්.
ඉතින් මේ විශ්මිත හැකියාවක් ඇති අපේ රටේ යොහානිට තව තවත් ඉදිරියට යන සුබපතමින් අපේ මේ සටහන මෙතනින් නවත්තනවා. සටහන හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම අපිව subscribe කරලා මතක ඇතිව පොඩි sub එකක් දෙන්නත් අමතක කරන්න එපා. තවත් මෙවැනිම වටිනා වීඩියෝ එකකින් හෙටත් ඔබ හමු වෙන තෙක් ඔබට නිරෝගිමත් සුබ දවසක් වේවා.